Gemiere. Sadu, sadu, sadu. Teruan wandana karamu. Wandimi, wandimi budu, samidun wandimi. Wandimi, wandimi siri, sadaham wandimi. Wandimi, wandimi sangha, ruwanad wandimi. Wandimi, wandimi mama, teruan wandimi. Wandimi, wandimi mama, teruan wandimi. Sadu, sadu, sadu. පින්වත්නි අපි හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් දායාදේ ලබා දුන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මිහිඳු මහරහතන් වහන්සේ අපට ලබා දුන් උතුම් දහම් දායාදේ මේ යුගයේදී අපට ඉතාමත්ම සරල අයුරින් කියලා දෙමින් අපිට දහමේ හැසිරෙන්නට අනුකම්පාවෙන් උපකාර කරන කල්යාණ මිත්‍ර වූ අපගේ ගුරු දේවෝත්තම පින්ව ලොකු ස්වාමීන් වහන්සේටත් අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේ බොහෝ දෙනාට උතුම් ධර්මශ්‍රවණය කිරීමට මඟ සලසා දෙමින් ජාතක මීර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් පින් රැස් කරගන්නේ නිල්පනාගොඩ පදිංචි පින්වත් පීජී ගාමිණී මහතා සහ පීජී ප්‍රදීප් කුමාර මහතා ඇතුළු පවුලේ පින්වතුන් විසින්. අද දවසේත් ඔබ මේ ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ ඒ අප විසින් පවත්වාගෙන යන ඒ ජාතක මිහිර උතුම් සදහම් වැඩසටහනේ තවත් ධර්ම දේශනාවක්. ඉතින් පින්වත්නි, අපි මේ ඉතාම දීර්ඝ ජාතක කතාවක් තමයි මේ ශ්‍රවණය කරමින් සිටින්නේ. මොකද මේ ජාතක කතාව මං හිතන්නේ මේ ජාතක කතා පොත් වහන්සේගේ දිගම ජාතකය වගේ, එච්චර විශාලයි. ඉතින් පින්වත්නි, මේ බුදුරජාණන්සේ බලන්න මේවා නැවත නැවත අපිට ඉස්මතු කර කර මෙච්චර විස්තර ගොඩක් අපිට කියලා දෙන්නේ මේ අපිට යහපත පිණිසමයි. මේ මොකද බුදුරජාණන්සේ දන්නවා අපි මේවා අහලා අපිට හිත පැහැදුනොත් අපිට මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ චිත්ත ප්‍රසාදයක් උපදවා ගත්තොත් ඒක අපිට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියලා. උන්වහන්සේ විතක වදාළනේ අර චූල ගෝපාලක සූත්‍රේ, මහණෙනි මේ තථාගතයන් වහන්සේට මේ ලෝකෙ ගැන අවබෝධය තියෙනවා. ඒ තමයි මෙලොව පරලොව ගැන අවබෝධයක් තියෙන සම්පූර්ණම. ඊළඟට මරණයට අයිති දේ, මරණයට අයිති නැති දේ ගැනත් අවබෝධයක් තියෙනවා. ඒ වගේම මායයට අයිති දේත්, මායයට අයිති නැති දේත් ගැනත් අවබෝධයක් තියෙනවා. මේ විදිහේ සියලු දේම අවබෝධ කරපු තථාගතයන් වහන්සේ කියන තස්සමයිහම් භික්කවේ සෝතබ්බං. ඒ කියන්නේ මා විසින් මේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය යම්කිසි කෙනෙක් අහනවා නම් අහලා සද්ධහා තබ්බං, සද්ධාව ඇති කරගන්න, ඒ කියන්නේ අහලි වෙලා සද්ධහා තබ්බං මඤ්ඤිස්සන්ති. ඒ කියන්නේ මම මේක අහලා දැන් මේ අහන එක ගැන විශ්වාසය ඇති කරගන්න ඕන කියලා සිතින් හිතුවොත් සද්ධහා තබ්බං මඤ්ඤිස්සන්ති. මඤ්ඤිස්සන්ති කියන්නේ හිතට ගත්තොත්. දීගරත්තං ඕ හිතාය සුඛායාති. ඒක වුන් හට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියනවා. හිතසුව පිණිස පවතිනවා කියනවා. සැපේ පිණිසම හේතු වෙනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිටවිච්ච යම් වචනයක් ගැන යම් කිසි කෙනෙක් අහලා සිතේ පැහැදීමක් ඇති කරගත්තොත්, හිතුවොත් අනේ මේක මං අහන්න ඕනේ කියලා, හිතට ගත්තොත් මේක මං පිළිගන්න ඕනේ කියලා, ආන් එයාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින කෝයක. ඉතින් ඒ නිසා මේවා බුදුරජාණන්සේගේ අවබෝධයෙන් වදාළ දේවල් මේ ජාතක කියලා කියන්නේ. ඒක ඔබට මං කලින් මතක් කරා. බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසති ඥාන, අපි දන්නවා සම්බුද්ධත්වයට ලැබල පළමු යාමේ බුදුරජාණන් උපදවාගත්ත ඥානෙ. පුබ්බේ නිවාසානුසති ඥාන, පුබ්බේ කියන්නේ පෙර, නිවාස කියලා කියන්නේ හිටපු තැන්, අනුස්සති කියන්නේ පෙර හිටපු තැන් සිහි කරලා බුදුරජාණන්සේ මේ දේශනා කරන ජාතක මේ. ඒ ඥාණයෙන් තමයි බුදුරජාණන්සේ මේව හෙළිදරව් කරන්නේ අපට. එතකොට මේව නිකන් මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු මේ හදලා කියපු කතන්දර වගේ වනේ. මේවා ඒකාන්තයෙන්ම සත්‍ය. දැන් ඔබට කලින් දේශනාවෙත් මම කිව්වේ භාග්‍යතුන් වහන්සේ යම් දවසක සම්බුද්ධත්වය ලැබුවද, යම් දවසක පිරිනොම් පැවද, ඒ අතර කාලය තුළ යම් කිසි දෙයක් වදාළවද, දේශනා කරාද, පනවවද, ඒ හැම දෙයක් මේ අයිරිම වන්නේ වෙන අයිරිකින් නොවන්නේ කියලා. ඒ නිසා තථාගත කියලා කියනවා කියලා බුදුරජාණන්සේ. ඉතින් ඒ නිසා ආන්ගේ බුදුරජාණන්සේගේ අවුරුදු 45 පුරාවට ඒ බුද්ධ ඥාණයෙන් යුතුව හෙළිදරව් කරපු දේවල් මේවා. බුදුරජාණන්සේගේ අවබෝධයටයි අයිති මේ ජාතක කතා කියන එක.
අපි සද්ධාව කියල බුදුරජාණති කුමක්ද වදාලි පින්වත්නි. ඉද භික්කවේ අරියසාාවක සද්ද හොති මහන ආර්යශ්‍රාවකය මේ විදිර සද්ධාවන්තන කොහොමද සද්ධහති තතාගතස්ස බෝධී. තතාගතයන් වහන්සගේ අවබෝධය අදහගන්නවා. මේ කහල දැඟර ගෝපාලක සුත්තිකි වගේ මං මේක කොහමාර හිතට ගණ්ඩ ඕන කියල විශ්වාස කරනවා. බලවත් අදහගන්නවා ඒකටයි ශ්‍රද්ධාව කියෙන්. තෙර ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්ඩ උදව වෙන්නේ බුදුරජාණතක අවබෝධය අදහ ගැනීම. එක තමයි මුල. එනිසා ඒක ඒ සඳහා අපිට ගොඩාක් මේ ධර්මයන් උපකාරී වෙනවා මේ බුදුරජාණන්සේගේ අවබෝධයමයි පින්වත්නි. එනිසා අපිට මේ වහන්න ලැබීම අපේ වාසනාවක්. උන්වහන්සේ පුබ්බේ නිවාස අනුස්සති ඥාණයෙන් අපිට යහපත පිණිසම මේව දේශනා කරන්නේ. මොකද මතක තියාගන්න ඔබ දැන් මේ බෝසතාණන්සේගේ විස්තර බෝසත් කාලේ උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගත්තේ අයටත් උන්වහන්සේගේ වැඩපිළිවෙලට හිත පහදවාගත්තේ අයටත් සුගතිය පවා හිමි වුණා, නිවන හිමි වුණා. දැන් ඔබට ඒකේ හොඳ පැහැදිලි පහුගිය කාලේ අපි කරපු මූගපක්ක ජාතකේ ඒ තේමිය කුමාරයා පැවිදිලා මේ සියලු දෙනා පැවිදෙනවානේ. ඊට පස්සේ රාජ්‍යයන් වලින් ඇවිල්ලා ඒ රාජ්‍යවල හිටපු අයත් අර ඇත්තු පිට ඇවිල්ලා අස්වැ පිට ඇවිල්ලා ඒ අස්වැ ඇත්තුයි කැලේම දාලා කරත්තත් කැලේම දිරන්න දාලා ඒගොල්ලොත් පැවිදිනවනේ. ඒ සියලු දෙනා පැවිදිලා මේ ඒ මිනිස්සුන් ඒ සියලු ස්ත්‍රී පුරුෂයන් ඔක්කොම තාපසය වෙලා තාපසය වෙලා පංච අභිඥා අෂ්ට සමාපත්තිය ආදී උපදවාගෙන බඹලෝ උපදිනවනේ. ඊට පස්සේ සත්තු පව දැන් බලන්නකො අස්වැ ඇත්තු පව හිත පහදව ගත්තා කියනනේ තාපසින්නාසල දැකලා ඒ බණ භාවනා කරන. ඒගොල්ලෝ දෙවියන් අතර ගියා කියනවා. එතන බලන්නකො ඒ ඇත්තුන්ට අස්වැන්න පව යහපත් උනානේ බෝසි දස්තනාංශ ගැන හිත පහදවාගෙන. ඒ වැඩ පිළිලගෙන හිත පහදවාගෙන. ඉතින් එනිසේ ඒ වහල අපි හිත පහදවගත්තොත් අපිට යහපතක් නොවී තියෙද? ඒ ඇත්තුන්ට අස්වැන්න වැඩි හිතන්න පුළුවන්කමක් අපිට තිබෙනවනේ පින්වත්නි. කලු කරුණු කාරණා ගලපගෙන. එනිසා ඒකාන්තෙම මේ ජාතක ගැන මේ බුදුරජාණන්සි පුරුදු කරපු ගුණධර්ම ගැන මේ සත්පුරුෂ ගුණධර්ම ගැන හිත පහදවාගත්තොත් අපි ඒකාන්තෙම අපිට යහපතක් සිදු වෙනවමයි. සත්තුත් සුගතිය ගියා නම් ඒ වහල ඒ කෙරෙහි හිත පහදවාගෙන අපිට බැයිද පින්වත්නි? එනිසේව තේරුම් අරගෙන අදත් අපි අහන්න යන්නේ ඒ උම්මග්ග ජාතකයේ ඇතුළත් වෙන ඒ උතුම් ධර්ම කොටස්. එදා අපි කලින් දවස් ශ්‍රවණය කළා පින්වත්නි. දැන් අර උදුම්බරා දේවිය අපි දන්නවා මේ ඇය මේ පාරේ යද්දි රජතුමත් එක්ක පින්වත්නි මේ අර පිංගුත්තරේ තමන් අර කලින් මේ විවාහ වෙලා ඉති. ඉතින් මෙයා මොකද කළේ? මෙයා පාරේ වැඩ කරනවා. දැන් අපි කිව්වේ පිම්මද කෙනෙක් කියලා මෙයා. දැන් මෙයාට අර ගුරුවරයාගේ දුව ගන්න තරම් එයා හරි පින්වන්ත කෙනෙක්. පස්සේ අර උදුම්බරා දේවිය කියලා නම වැටුනේ යට අර දිමුල්ගහ ඉඳලා ගත්ත හින්දා රජතුමා. ඉතින් අගමෙහි තනතුරේ තියන්න තරම් බලන්නකො රජතුමා කොච්චර පින්වන්ත කාන්තාවක්ද කියලා. ඉතින් මෙයා පින් මද කෙනෙක්. ඉතින් අර ගුරුවරයා දුන්නේ හින්දා අරගෙන ආ මෙයා. නම් මෙයාට එකතු වෙන්න බෑ මේ උදුම්බරා දේවියත් එක්ක. ඊට පස්සේ ඔන්න දැන් ඒ උදුම්බරා දේවිය රජමෙහි තනතුරේ තියලා දැන් රජතුමා එක්ක අතාපිට යන ගමන් තමයි මේ උදුම්බරා දේවිය හිනහා වුණේ මෙයා දිහා බලලා. ඊට පස්සේ රජතුමා බැලුවා මොකද මේ කියලා. ඉතින් රජතුමා දැන් කොහොමත් ඇහැ ගහගෙන ඉන්නේ මේ දේවිය ගැන. ඊට පස්සේ ඇයි හිනා වුණේ කියලා ඊට පස්සේ කිව්වා අනේ නෑ මේ මේ ඔතන ඔය ඉන්නේ මිනිස්සයා ඔය පාරේ සුද්ධ කරන මිනිස්සයා මේ කලින් මගේ ස්වාමියා කිව්වා. මෙයා තමයි අර මං ගහේ මම තනි කරලා මේ කටු දාලා ගියේ මට බහින්න බැරි වෙන්න. අනේ මේ පවුකාර කාලකන්‍යා මේ මගෙත් එක්ක මේ වාසය කරන්න අපොහසත් වුණා කියලා හිනා වුණා. ඊට පස්සේ රජතුමා හිතුවා බොරු කියන්නේ තී කියලා. රජතුමා කියන නෑ නෑ බොරු කියන්නේ මේ වෙන පුරුෂයෙක් මේ ඔබ හිනා වුණා කියලා ඔහු මම මරනවා කියලා රජතුමා කඩුව ගත්තා කියන වෙලාවේ. ඊට පස්සේ කියනවා නෑ නෑ අපි කෝකටත් මේ එහෙනම් මේ පණ්ඩිතයන්ගෙන් අහලා බලමු කියන සේනකකින්. එතන සේනක තමයි එතන ඒ වෙලාවේ ගි රජතුමත්. ඊට පස්සේ සේනකෙන් එවා සේනක කියනවා මේ ඔබ රජතුමනි ඔබ මෙයාගේ මේ වචනේ විශ්වාස කරනවද කියලා අහනවා උදුම්බරා දේවියගේ. ඊට පස්සේ නෑ කියනවා. කවරෙක් නම් මේ ස්ත්‍රියක් මේ විදිහට දාලා යනවද මෙච්චර පින්වන්ත ස්ත්‍රියක් මෙහෙම දාලා ගියා කියන එක මට නම් විශ්වාස කරන්න බෑ කියන රජතුමා. ඊට පස්සේ අය බය වුණා කියනවා මේ කතාව අහලා රජතුමා මට මොකක්වත් කරයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ රජතුමා කොකටක් බලන්න අර රජතුමාගේ විශ්වාසය දැන් ගොඩක් වෙලාවට ඇතිලා තින්නේ මේ මහෞෂධ පණ්ඩිතයන් ගොඩාක් නුවණයි ප්‍රඥාවන්තයි කියලා. එයි දැන් ඒකට ගොඩාක් කරුණු එකතුණානේ. ඊට පස්සේ රජතුමා කල්පනා කරනවා මේ සේනකේ මොනවද දන්නේ මේ සේනක කියනවා හරිද දන්නේ. ඒ නිසා කොකටත් මේ අපගේ පණ්ඩිතයන්ගෙන්ම අහලා බලන්න ඕනේ මේ ගැන කියලා. ඔන්න මේ පණ්ඩිතයන්ගෙන් ඇහවා කියනවා. දැන් ඒතර මහෞෂධ පණ්ඩිතයන් වහන්සේත් එතන ඉඳලා තිනවා. ඒත් එක්කම දැන් ඉස්සලාම සේනකෙන් තමයි ඇවි සේනකට මුල් තැන දුන්නා. ඊට පස්සේ ඔන්න බලන්න ලස්සන ගාථාවලින් ඇහුවා. ඉත්තිසියා රූපවති සාච සීලවති සියා පුරිසෝතන්න ඉච්චෙය සද්දහාසි මහෝසද. අපේ මහෝසද පණ්ඩිතයන් වහන්සේ අහනවා මේ ස්ත්‍රිය හරීම රූප සම්පන්න කෙනෙක්, හරි ලස්සනයිනේ මේ ස්ත්‍රිය, ඒ වගේම සිල්වත් කෙනෙක් මේ, ඒ වගේම බලන්න සිල්වත්ව තමයි මේ ඉන්නේ, හරි සිල්වත් කෙනෙක්. ඉතින් පුරුෂයෙක් මෙයා කැමති වෙන්නේ නැහැ කියන එක වෙන්නේ නැති දෙයක් කියනවා. මේ වගේ ලස්සන රූප සම්පත්තියක් තියෙන දෙවුලියක් වගේ රූප සම්පත්තියක් තියෙන සිල්වත් මේ කාන්තාවකට
පුරුසය කැමති නෑ කියන කතාව මට නම් පිළිගන්න බෑ කියන එක වෙන්න බැරි දෙයක් කියනවා. ඇයි දැන් අර මේ කවුද මේ පිංගුත්තරය මේ මෑ එපා කියලා දාලා ගියා කියනෝනේ. දැන් ඒක කිව්වට පස්සේ රජතුමා පිළිගත්තේ නෑ මේක. එහෙම වෙයි කියලා මන් නම් හිතන්නේ නෑ කියනවා. ඉතින් මහෝසදේනි ඔබ මේ විශ්වාස කරනවද කියලා අහනවා. දැන් අබානර සේනක කිව්වනේ විශ්වාස කරන්න එපා මේ කාන්තාව කියන වචනේ කියලා. දැන් මම මහෝසද පණ්ඩිතයන්ගෙන් අහනවා මේක ගාථාවෙන්. ඊට පස්සේ බලන්න අපමහ බෝසතාණන්සේ ගාථායෙම පිළිතුරු දෙනවා. හරි ලස්සනයි. උන්වහන්සේගේ බලන්න ප්‍රඥාව බලන්නකො. ඇහිවි ගාථාවෙන් ගාථායෙම පිළිතුරු දෙනවා. සද්දහාමි මහරජ පුරිසෝ දුබ්බගෝසියා සිරිච කාල කන්නීච නසමෙන්ති කුදාචනං. මහරජතුමනි මේ මම විශ්වාස කරනවා කියනවා. මම විශ්වාස කරනවා මේක. පුරුෂයා අවාසනාවන්තෙක් නම් ඒ ශ්‍රී කාන්තාව ඒ පින්වන්ත කාන්තාවේ කාලකන්‍යා එක්ක කවදාවත් එකතු වෙන්නේ නැහැ කියනවා. සමාන වෙන්නේ නැහැ කියන එකතු වෙන්න බෑ කියනවා. ඒ කියන්නේ පුරුෂයා පින්වන්ත කෙනෙක් නෙවෙයි නම් පිනෙම් අඩු කෙනෙක් නම් ඒ පින්වන්ත කාන්තාවක් එක්ක එකතු වෙන්න බෑ කියන යාට. මේ බලන්න මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඒතර බලන්න මේ පින කියන එක හරි ආනුභව සම්පන්න දෙයක් පින්වන්දි. හොඳට පින් කරගත්තොත් ඒ පින්වන්ත කෙනාට මේ පෞකාරයක් එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෞකාරයා කොහොමද දුර වෙනව? බලන්න මේකේ හරි ලස්සනයි. ඒ කියන්නේ එච්චර පිනක් මේ කාන්තාවට තියෙනවා. සිල්වත් නෙමෙයා. ඉතින් රජ කෙනෙක්ගේ බිරිඳක් කියලා එන්න කොච්චර පිනක් තියෙනද? බලන්න අගමෙහිසි වුණානේ මේ වේදේහ රජතුමා ගගමෙහි තනතුරේ තිබ්බනේ මේ. ඉතින් දිඹුල් ගහ හිටියේ කෙනා. බලන්න වාසනාව කොහොමද කියලා. අර ඇතෑරලා ගියේ මෙයා. ඉතින් ඒ නිසා රජතුමනි මේ අවාසනාවන්ත මේ පුරුෂයෙක් එක්ක මේ වගේ වාසනාවන්ත කාන්තාවක් එකතු වෙන්නේ නැහැ කියනවා. හරියට සමුද්‍රයේ එතර මෙතර එකතු වෙන්නේ නැහැ වගේ කියනවා. අහසට පොළොව එකට එකතු වෙන්නේ නැහැ වගේ කියනවා. බලන්න උපමාව. ඊට පස්සේ රජතුමා මේ මහෞෂධ පඬිතුන්ගේ වචනේ අහලා ඒකට තරහ ගියේ නැහැ. මේ සිත හදාගත්තා. ඉතින් රජතුමාගේ හදවත නිවුණා කියන එකකින්. ඊට පස්සේ රජු සතුටු වුණා කියන පඬිතුන් ගැන. සතුටුලා මේ කියනවා මේ ඔබ අද මේ හිටියේ හින්දා හොඳයි පඬිතේ. නැත්තම් මම මේ අඥාන සේනකගේ වචනේ අහලා දැන් සේනක කිව්වනේ මෙයා මේ කාන්තාවගේ වචනේ විශ්වාස කරන්න එපා රජතුමනි කියලා. දැන් බලන්න ඉතින් ඒගොල්ලෝගේ කල්පනාව නුවණ එච්චර මෝරලා නැහැ. ඒ කියන්නේ යමක් ඔහේ ආවට ගියාට කියනවා. ඒ කියන්නේ නුවණක් පඬිතකමක් ඇත්තරම නැහැ මේගොල්ලෝ පඬිතයි කියලා පනවවට පඬිතයි නැති නිසා හොඳයි ඉතින්. නමුත් මේ අපගේ මහා බෝසතාණන්සේගේ බාහන ප්‍රඥාව හැම දෙනාගේම යහපත පිණිසනේ මේ කටයුතු කරන්නේ. මොකද උන්වහන්සේගේ ප්‍රඥාව මෝරෝගෙන ඉන්නේ මේ සම්බුද්ධත්වයේ පිණිසනේ. නිකංකක් නෙවෙයි නෙමේ. මේ ලෝකයේ තියෙන දේවල් අරවම හොයන්න නෙවෙයි නෙමේ. ඇයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කුසල් කුමද්ද කියන්නේ හොයන්නේ සංසාරේ? ඒ වගේම සත්‍ය කුමද්ද කියන්නේ හොයන්නේ මේකනේ ගවේෂණේ. මේක තමයි සම්බුද්ධත්වයට. ඒතර සම්බුද්ධත්වයට එකතු කරන්නේ කුසල්. සම්බුද්ධත්වයට සාක්ෂාත් කරන්නේ සත්‍ය. සත්‍යයේම පිහිටලා බොරුවක් කියන්නේ නැතුව අසංඛ්‍ය හතරක කල්පලක්ෂයක්. සත්‍ය රකිමින් කුසල් එකතු කරගෙන යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේකේ අකුසල සහගත දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ වචනයකින්ව බෝසත් කාලේ ඇයි බුදු කෙනෙක්ගෙන් පාරමී මේ විවරණ අරගෙන පාරමී පුරන්නේ මේ. ඉතින් ඒ නිසා හරි පුදුමයි වින්නන්නේ මේ බෝසත් කෙනෙක්ගේ අසුර ලබනවා කියන එකත් ලේසි එකක් නෙමෙයි මේ සසරේ වාසනාවක්. ඉතින් මේව අහන්න ලැබීම අපි කොච්චර වාසනාවක්ද අපිට. ඉතින් මම රජතුමා කියනවා අනේ පණ්ඩිතේ ඔබ වගේ කෙනෙක් හිටියේ හින්දා හොඳයි කියනවා. නැත්නම් අද මේ අඥාන පණ්ඩිතයාගේ මේ අඥාන පණ්ඩිතයනේ අඥාන සේනකගේ වචනේ අහලා මම පණ්ඩිතයි කියලා කිව්වට මෙයාගේ වචනේ අහලා මොකද කරන්නේ? මේ වගේ වටිනා පින්වන්ත ස්ත්‍රියක් මට නැතිවෙලා යනවා කියන තව පොඩ්ඩක්. සමහරට රජතුමා උදාහරණ ලක් වුණා නම් ඒ ස්ත්‍රිය මරලා දාන්න උනත් ඉඩ තියෙනවා. ඒ හරිය බොරුවක් කිව්වේ. දැන් මේ එහෙම එකක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ. අපේ පණ්ඩිතයන් හරියටම තේරුම් අරන් කිව්වනේ. ඉතින් ඒ නිසා මේ ඔබ නිසා තමයි කිව්ව මම මේ කාන්තාව ලබා ගත්තේ අය. නැත්තම් මෙයා නොලැබෙන්න තිබ්බ මට කියලා ඔන්න කිව්වා. ඊට පස්සේ රජතුමා පණ්ඩිතයන්ට දසදහසකින් පූජා පවත්වවා කියනවා. තමයි රන්කාවුන 10000ක් දෙන්න ඇති. මෙතන එහෙම තියෙන්නේ දසදහසකින් පූජා පවත්වවා කියලා. දැන් රජතුමා වන්නේ සතුටු වෙන හැම වෙලාවෙම දැන් බෝසතාණන් වහන්සේට තෑගි භෝග දෙනවා. දැන් අරගොල්ලෝ ඒවට ඉරිසියාවෙන්නේ මේ කුමාරයාට එන්න දෙන්නේ නැතු හිටි. ඊට පස්සේ අනේ දේවියටත් මේ පුදුම විදියට මේ හිතේ පැහැදීමක් ආවා කියන පණ්ඩිතයන් වහන්සේ ගැන අපි මහසත් පණ්ඩිතයන් ගැන අනේ දේවිය මොකද කරේ රජතුමාට වැඳලා කියනවා අනේ දේවෙයිනි මේ පණ්ඩිතයන් වහන්සේ නිසා තමයි මම ජීවිතේ ලැබුවේ කියනවාද? නැත්තම් මහා විශාල කරදරයක වැටෙන්න ගියේ මේ උදුම්බරා දේවිය. මේ පණ්ඩිතයන් වහන්සේ කියපු නිසානේ බේරුණේ. අනේ ඒ නිසා රජතුමනි මං අද ඉඳලා මේ පණ්ඩිතයන් වහන්සේ මගේ මේ පොඩි සහෝදරය හැටියට මං මේ පොඩි සහෝදර තනතුරේ තබා ගන්න කැමතියි කියන වරයක් ඉල්ලනවා කියන කණිටි සහෝදරය කියලා කියන කණිටි කියන්නේ පුංචි කියන එකනේ. මගේ මල්ලි හැටියට මං තියා ගන්න කැමතියි කියන අපේ වචනින් කිව්වා. ඊට පස්සේ කියන දේවි යහපති ඔබට ඒ වරය දෙනවා කියන ඔබ කැමති වරය මං දෙනවා කියන. ඔන්න දැන් තමන්ගේ මල්ලි තනතුරේ තියා ගන්න කැමතින අපේ පණ්ඩිතයන් වහන්සේ. කවුද කැමති වෙන්නේ නැත්තේ පින්වත්ින් මේ වගේ නුවණ තියෙන කෙනෙක්. ඊට පස්සේ ඔබ ගන්න කියන මල්ලි තනතුරේ තියා ගන්න කියන. ඊට පස්සේ කියනවා අනේ දේවයන් වහන්සේ මම අදපට මාගේ මේ පොඩි මල්ලි මගේ මේ මහසත් පණ්ඩිතයන් මගේ මල්ලි හැටියට මම පිළි අරගෙන අනේ මම යම් මිහිරි ආහාරයක් ගන්නවද ස්වාමීනි මම තනියම අනුභව කරන්නේ නැහැ කියනවා.
අද පටන් අනේ මට ඕනම් වෙලාවක මං මිහිරි ආහාරයක් ගනිද්දි අනේ මගේ මේ මල්ලි වන මවසද පණ්ඩිතයන්ට මට ඒක දෙන්න මට අවසර ලබා දෙන්න කියන. ඒ හැම වෙලාවකම යවන්න. සොඳුර හොඳයි එහෙනම් මම ඒ වරයක් දෙන්නම් කියන. දැන් බලන්නකෝ. දැන් මට රුදුම්බරා දේවියගේ ජීවිතය ආරස්සා වුණේ රැකුණේ අර මනුස්සයාට හිනහ වෙලා වෙච්ච සිද්ධියෙන් මේ බෝසතාණන් වහන්සේ නිසානේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ මල්ලි තනතුරේ තියාගෙන ඇයට ලැබෙන සියලු මිහිරි ආහාර මේ ලැබෙනකොට මිහිරි ආහාරයක් අනේ මේ බෝසතාණන් වහන්සේට දෙන්න ඇය රජතුමාගෙන් අවසර ගත්තා. ඉතින් රජතුමා අවසර දුන්නා පින්වත්. එතනින් ඒ සිරි කාලකන්ණි ප්‍රශ්නේ අවසන් වුණා. ඊට පස්සේ ඔන්න පින්වත්නි තව දවසක රජතුමා උදෑසන ආහාරය අරගෙන මේ තිබිලා තියෙන මේ රජතුමාගේ ඉහළ මාලේ තමයි රජතුමා ඉඳලා තියෙන ඉහළ මාලයක. ඉතින් ඒකේ තියෙන තියෙන දිග ශාලාවක්. ඉතින් ඒ දිග ශාලාවේ සක්මන් කර කර රජතුමා දැන් ඉන්නවා. ඉන්නකොට එතන මේ තිබිලා තියෙන මේ දොරක්. ඒ දොරේ සුළං කවුළුව. ඒ දොර ළඟට ගිහිල්ලා රජතුමා මොකද කරලා තියෙන්නේ? කවුළුවෙන් පල්ලිහා පැත්ත බැලුවා. බලනකොට දැන් රජගෙදර, ඒ කියන්නේ රජගෙදර පිටිපස්සෙන් දැන් මේ පිටිපස්සේ පැත්තෙන් පල්ලිහා පේනවා. එළියේ බිම එක එළුවෙකුයි මේ බල්ලෙකුයි ඉතාලම මිතුරුව ඉන්නවා දැක්කා. ඊට පස්සේ මේ ඒ එළුවා මොකද කරන්නේ? ඇත්ගාලට යනවා කියනවා. දවසක් ඔන්න ඒ එළුවා ඇත්ගාලට ගිහිල්ලා. ඇත්ගාලට ගිහිල්ලා මේ එළුවා දවසක් ඔන්න මේ මොකද වෙලා තියෙන ඇත්ගාලේ ඇතා ඉදිරිපිට දාලා තිබිලා තියෙනවා තනකොළ. හොඳට ඇතාට කන්න. ඉතින් මේ එළුවා ගිහිල්ලා මොකද කර තියෙන්නේ? තනකොළ කණ්ඩ අරගෙන. හොඳ තනකොළ දාලා තිබිලා කණ්ඩ අරගෙන. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඇත්ගොව්වා මොකද කරලා තියෙන්නේ? මේක දැකලා මෙයාට ගහන් ගැහුවා කියනවා එළුවට. ඊට පස්සේ ඒ ගහනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා ඒ ළඟ හිටපු කෙනෙක් අර ගහලා අර අඬ අඬ දුවද්දි කෑක ගහ දුවද්දි එළුව පොල්ලක් අරන් ඇවිල්ලා කොන්දටම ගැහුවා කියනවා අර එළුවගේ. ඊට පස්සේ හොඳටම කොන්ද පිට රිදිලා පිට නමාගෙන වේදනාවෙන් යුතුව ගිහිල්ලා අර රජගෙදර අර බිත්තිය ළඟ මේ පිටි පිටි පිළිකන්නේ බිම ඉඳලා තියෙනවා දැන් අමාරුවේ බිම නිදාගෙන. ඊට පස්සේ එදාම මොකද වෙලා තියෙන්නේ? මේ රජතුමාට කෑම වෙන භෝජනාගාරයේ පින්වත්නි මේ ඔය මස් එහෙම කපනවනේ. මස් කපලා ඉතින් ඔය ඇටහම විසි කරන. ඉතින් ඒව කාලා හැදිච්ච බල්ලෙක් හිටියා. ඉතින් මේ බල්ල ඒව තමයි කන්නේ. ඉතින් මූට මස් ලැබෙන්නේ නැහැ ඉතින්. නමුත් දවසක් මොකද වෙලා තියෙන්නේ? මේ ඒ ආහාර භෝජන උයන අපි කියන්නේ කෝකියා කියලා. ආන් එයා මොකද කියන්නේ? අරක් කැමේ කියලා අපි කියන සාමාන්‍යයෙන්. ඉතින් මෙයා මොකද කර තියෙන්නේ? මේ කෑම උයලා ඉඳලා මේ මහන්සියට අර කෑම ටික වහලා දාලා මේ භාජනවල එළියට ඇවිල්ලා පොඩ්ඩක් ශරීරයේ දහඩිය නිවා ගනිමින් හිටියා කියනවා. ඉන්නකොට මේ අර බල්ලට ආවා කියනවා සුවඳ මේ මස්සෙල මස් මාළුවෙල. ඉවසා ගන්න බැරුව බල්ල ඇතුළට ගිහිල්ලා මොකද කරේ? අර භාජනය පෙරලා මස් කන්න ගත්තා කියනවා. මස් කෑවා කියනවා. ඊට පස්සේ අර බත් වෙන කෙනා ඇවිල්ලා මොකද කරේ? අර කැමිය ඇවිල්ලා මේ බල්ලට හොඳටම ගැහවා කියනවා. ඇතුළේ දොර වහලා ගහලා ඉවරලා දොර ඇරලා එළියට ගියාට පස්සේ නැවතත් මේ පොල්ලක් අරගෙන ගිහිල්ලා ගැහුවා කියන හොඳටම කොන්දට පාරක් ගහපු ගමන් හොඳටම ඒ පාර තද්දටම වැදිලා කෑග ගහ මේ බල්ලා තමන් කාපු මාස එළියට ආවා කියන කටින් එළියට අවිල්ලල්ලු මේ කෑග ගහ මේ බල්ලත් පැනලා ගියා කියන. ගිහිල්ලා බල්ලත් හරියටම අර එළුව හිටියේ තැන තමයි නතර වුණේ. ඉතින් එළුව හිටිය තැන නතරේලා මොකද වුණේ? මේ දැන් දෙන්න ඔන්න එකට ඉන්නවා දැන් රජතුමා මේ විස්තරය තමයි දැක්කේ. මේ එකට ඉන්නවා ඒ වෙලාවේ රජතුමා දැක්කා මේ එතෙන්ද ඇවිල්ලා දෙන්න එකට ඉඳලා තියෙන. ඊට පස්සේ මේ දෙන්නගේ මේ එකට එකතු වෙලා මේ නිකන් යාළුවෝ වගේ ඉන්න එක තමයි රජතුමා දැක්කේ. නමුත් මේ ඒකට හේතු වෙලා තියෙන කරුණ තමයි මේ විස්තර කරන්නේ. දැන් මේ දෙන්න මෙහෙම ගුටි කාලා ඇවිල්ලා මෙහෙම දෙන්න ඉන්නකොට ඊට පස්සේ අහනවා දැන් මෙයා එළුව අහනවා බල්ල අහනවා මොකද එළුවගෙන් අහනවා මොකද කියලා අහනවා. ඔබ නිකන් කොන්ද නමාගෙන මේ නිකන් අමාරුවෙන් ඉන්නේ වාතාබාධයක්වත්ද කියලා අහනවා. දැන් මේ සත්තු කතා කරලා තියෙන පින්වත් දැන් මේ කල්පේ මුල කතා කරලා තියෙනනේ සත්තු. ඔය අපේ බෝසතාණන් වහන්සේ කියයි අදිෂ්ඨානකින්ද කොහොම සත්තුන්ට කතා කරන්න බැරුව ගිහිලා තියෙන්නේ. අපි අහලා තියෙන විදිහට. නැත්තම් සත්තු කතා කරලා තිනවා. අනිත් එක සත්තු කතා කරන දාලා අපි මහා බෝසතාණන්සේ පව අඳුරනවා. තේරුම් ගන්න පුළුවන්. අදට සත්තු කතා කරන්නේ නැතිනේ කතා කරනවා. නමුත් ඉස්සර කතා කරලා තිනේ සත්තු මේ සාමාන්‍ය භාෂාවෙන්. ඒතර ඒවා තේරුම් ගන්න බෝසතාණන්සේ ගොඩාක් දක්ෂ වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ මොකද වෙලා තියෙන්නේ? මෙයා අහනවා දැන් බල්ලා එළුවගේ. මොකද කියනවනේ ඔබ මේ මෙතන මේ වාතාබාධිකින්ද අමාරුවෙන් ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ විස්තර කළා යට වෙච්ච දේ. ඊට පස්සේ අරයාගේ මුත්තා අහනවා ඔයත් මොකද දැන් මේ ඉන්නේ? ඔයරත් වාතාමාරුවද කියලා අහනවා. එයත් විස්තර කරනවා. මට හරි වැඩේ වුණේ මම මේ ගියා රජතුමාගේ අර ඇත්ගොව්වා මේ තනකොළ දාලා තිනවනේ අතට එතෙන්ද ගිහිල්ලා තනකොළ කන්න ගිහිල්ලා මට හොඳටම ඒ ඇත්ගොව්වා පහර දුන්නා කියලා. ඒකල තව කෙනෙක් ඇවිල්ලා මට කොන්ද රජ්‍ය හොය එතන හිටපු මං ඒකේ ඒ පොළුපාර කාලා තමයි මේ අමාරුවෙන් ඉන්නේ කිව්වා. ඊට පස්සේ බල්ලකෝ මටත් එහෙමයි වුණේ කියලා. මං ගියා මස් කන්න ගියා
භෝජනගාරයට ගිහිල්ල මස් කනකොට මට ඒ වයන කෙන ඇවිල්ල මට මොකද කර අරක්කම ඇල්ල මට ගැහුව කියන ඉරිවස මස් එලීට එන්ට ගැහවනි කටින් ඉදි ලොකු පහරක් ගැහව දන්නකින් ඉතිගේ පහර කාලතම ම වේදනායමින් ඇවිල් ආවිකිව ඇති මේ දෙන්න කල්පනා කරා දැන් අපි දෙන්නට මේ දැන් කොහොමත් යන්ඩ වෙන්න ආය පාරක් ඇතෙන්ට එලිුවගින් හ ඔබට පුළුවන්ද කියලා අයත් ගාට හිල්ල තන කොළකන්ඩ එලිුව කිව් අපපු අයන යන්ඩ බෑකිල මැරුම් කණ්ඩ තම වෙන්න කිව කියියත් ඒරවාසි බල්ලටත් බල්ලගේ මුත්ත ඔබට අත්බටත් යන්න පුළුවන්ද කියෙල්ලෙව අපේ අය පැත්ත පලාත යන්න බෑකුව මොකද මට මැරුම් කණඩ තම වෙන්න මටත් කිව ඒකළ බලන්න මේ බල්ලයි මේ එලුව දෙන්න කතා කර ගන්න දේ මේ දෙන්න කියනවා අපි දෙන්නට දැන් ජීවිත නැතින දැන් මෙහම ගියත්තේ මේ නිසා අපි මොක් හර උපක්්‍රමයක් යොදන්නන දැ මේක දෙන්න කල්පනක් කලා මේ බලන සත්තුන්ට හිතනෙව සෙලුව කිව මේ විදියට එහෙනම් අපි එක්කට ජීවත්තෙමු අපිට එකට ජීවත්තෙන්ට උනොත් මේ මෙහෙම කරගන්න පුළුවන්න හොඳයි කිව්වා අපි දෙන්න දෙ යාළුවගේ එකට ජීවත්තෙමු ඒ තමයි කියන ඔයා යන්ඩ මේ දැම් මම ඇත් ගෝලඟට කිව ඇතා සැකරන්න නම තන කොළකයි කියලා ඔයා යන්නෙකු ඇතෙන්ට ඇතා ඇත් ගෝහින තැන්ට ඇතාට වල්මිටිගෙන ලදාන තැන්ට යන්න කිව තන කොළගෙන ලදාන තැන්ට එතර සැකරන්න දැම් බල්ලෙක් තන කොළ කන්න න පින්වත් දෙැම් බාන විදැන ගුපායි ඊට පස්සේ එලුව කිව්ව මම යන්නම් මේ යිතුම රාජභෝජන වෙන තැන්ට එතකට කවදාවත්ේ අරක්කම සැක කරන්නේ න මේ එලියෙක් ඇවිල්ල කවදාවත් මස්කන්නේ න එළුව තන කොල්නකන්නේ දෙන්න ඇවිදිට කියා ගිහිල්ල ඉට පාස පින්වන්න මොකද කරන්නේ දැන් අර බල්ල මේ ගිහිල්ල තනකොල තින තැනට තනකොල මිටියක් කරන්න වැරං ඇවිල පිටි පසින් හංගන තැව ඉන්න තැන දෙන්න ඊර පස්සේ එළුව ගිහිල්ල අර මස් වෙන තැනි මස් භාජන විලින් මස් කෑල්ලක් කටෙන් ඇරගෙන ඇවිල්ල ලොකු මස් කෑලි ස්කල්ල දෙක කටින් අරගෙන විල්ලා අතන දා නොබල්ලට කන්න දැන් දෙන්න හොඳට කාලාබීල එතර එතන එතන ඉන්න පිටි පස දෙන දැන් මේ දෙන්න හරි යාලුකමින් ඉන්න ඇද මේක තමයි රජතුම දැක්ක පින්වත් මේ මිතු දම දැක්කෙමි රයිතුමාට පුදුම තන බල්ලෙකු එලියුගේ මේ විදිර කොහොඳ යාලුකම ඉන්න කියලා ඉතින් ඊට පස්සේ රජතුමා කල්පනා කරද මේක දැ මේක දැක්කනි මා විසින් මේ දකිින්ට දකිින්ට ලැබෙන් නැති දෙයක්ත්තාව මේ දැක්කෙමි මේ බල්ලගේ එලුවගේ දෙන්නකි ඉති මේ කාරණය පණ්ඩිතයන්ට කියලා මං මේ කහන් ඩෝනේ මේක විස්තරය කොහොමද කියලා මේ දෙන්න ඇයි මේ එකතු වෙලා ඉන්න මේ දෙන සමගින් ඉන්නයි කියලා දැම්බාන මේ මෙ දෙන සමගින් ඉන්න හේතු දැක්ක දැම් මෙතන විස්තර වුණේ තිර අයිතුමා දැක්ක මෙ දෙන්න සමගින් ඉන්න තම දැන් අර විස්තරේ මේ මේ දෙන්නගේ සමගට හේතුන අර කරුණ ඉතින් එහෙමතා මේ දෙන්න මේ සමගින් ඉන්න සතුටින් ඉතින්ද රයිතුම හිතුව මේ මේ වෙන්ඩ බැරි දෙයක් මේ වෙලා තියෙන්නේ මේ මෙතෙක්කල් දැකප නැති දෙයක් මේ දෙන්න සතුටින් ඉන්නවා මේ සමගින් ඉන්න සතුර වගේන්න අය නැත්තම එලු බල්ලු කියන එක තින අයනවෙනි නමුත් මේ දෙල්ලා මිත්‍රය වගේ ඉන්නවා මේකට කාරණය පණ්ඩිතයන්ගෙන් අහන්ඩ ඕනි ඉති මේකට හරියට උත්තරේදී ගන්න බැරිවුණුත් රටින් පිටුහල් කරනවා ඒ දැනගත්තොත් පණ්ඩිතයි කියලා සත්කාර දක්කනවා කියලා දැනගෙන තමයි දැන් නමුත් මේක මේ ගොල්ලන්ට කියලා විසිඳන්න ඕන කියලා කාටවත් විස්තර කියන්න නැතුව මේ ඔන්න දැන් මේ ගැන පණ්ඩිතයන්ට දැනුම් දෙනවා කියලා ඊළඟ දවසේ මොකද කළේ උපස්ථාන ශාලාවට එකතු කරා ඔක්කොම ඒ කියන්නේ සේනකයි පුක්කුස දේවින්ද කාවින්ද කියන හතර දෙනයි අපේ මහා බෝසතාණන් වහන්සේ පණ්ඩිතයෝ පස් දෙනයි දැන් එතකොට ඒගොල්ලෝ පණ්ඩිතය කියලා නිදි සම්මත නමුත් ඒගොල්ලෝගේ ඇත්තරම මේ බෝසතාණන් වහන්සේ ඉදිරි ඇත්තරම පණ්ඩිතකම නැති ගානයි ඒගොල්ලෝ වැරදි තීරණ දෙන්නේ දැන් නමුත් ඉතින් මේගොල්ලෝ පරණ විදිහටම දැන් තවමත් ඒ දවි තියාගෙන ඉන්න රජතුමා ඉතින් පස් දෙනාම කැඳවව්වා ඊට පස්සේ ඔන්න දැන් රජතුමා ගාථාවෙන් කිව්වා මෙහෙම මේ ලෝකෙ කිසි කලෙකත් මේ පියවර හතක්වත් එකට ගමන් කරන්න බැරි දෙන්නෙක් සතුරු දෙන්නෙක් පෙර නොවීරු ලෙසින් එකට එකතු වෙලා හැසිරෙනවා කිව්වා ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා ඔන්න බාණ්ඩ අහපු පස්සේ දැන් මොන සතාද එළුවද බල්ලද ඒ මුකුත් කතා නෑ මෙතන රජතුමා නමුත් මේ දෙන්නගේ එකතු වෙන්න හේතු ඔක්කොම මේ රජතුමා දැක්කා උඩ ඉඳලා විස්තර දැකල තමයි දැන් ඇහුවේ මේ දෙන්න මේ මෙහෙමයි මේ ලෝකේ මේ පියවර හතක්වත් අඩි හතක්වත් එකට යන්න බැරි දෙන්නෙක් සතුරු දෙන්නෙක් මේ පෙර නොවිරු ආකාරයට එකට හැසිරෙනවා එකට එක් වෙලා ඉන්නවා මේකට හේතු කවරේද කියලා ඔන්න අර පඬිතු පස් දෙනාගෙන් ඇහව දැන් සෑමතිවරි ගොඩක් අය මේක ඉන්න තැන තමයි ඇහැවේ ඉතින් එතන හිටියා ගොඩක් කට්ටි දැන් මේ රැස්වීම් ශාලාවට එකතුනේ උපස්ථාන ශාලාව කියන්නේ ඉතින් එතකොට එදෙන් රැස් වෙනවන බොහෝ අය ඊට පස්සේ මොකද කළේ කියන්නේ මේක බැරි වුණොත් මේකට පිළිතුරු දෙන්න අසමත් වුණොත් සියලු දෙනාම රටින් නෙරපනවා කිව්වා ඒයි මොකද මේ නුවණ නැත්තන්ගේ මට ඇති ප්‍රයෝජනයක් නැහැ ඒ නිසා මේ මේකට පිළිතුරු දෙන්න බැරුණොත් අයින් කරනවා ඔක්කොම රටිමුත් නෙරපනවා කිව්වා ඉතින් සේනක තමයි මෙතන ප්‍රධාන අසුනේ හිටියා වැඩිමහල් කෙනෙක්
ඒ හතර දෙනා වැඩි මහල් අපි මේ මවසුද පණ්ඩිතයන් පුංචීනි පින්වත්නි කෙලවරේ මීටිය කියන්නේ. නම තුන්හදර තමයි ප්‍රඥාවෙන් ඉහළම තැන ලැබෙන නමුත් පුංචි කෙනෙක් හැටියට කෙලවරේ මීටිය කියන. ඉතින් ඊට පස්සේ අනේ බෝසතාණන්සේ කල්පනා කරා මේ කහලා මෙනෙහි කර සිතුවා මේ ගැන. මේ රජතුමා මේ කල්පනාව නුවණක් තියලා අහුව නෙමෙයි මේ ප්‍රශ්නේ. මොකද රජතුමාට මේක දැකලා විසඳ ගන්න බැරුව තමයි මේ අහන්නේ. කියන්නේ රජතුමා දැන් මේ දෙන්න මේ දැක්කට විස්තරය සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ මේක මොකක් නිසාද ඇති වුනේ කියලා. නමුත් ඒ දෙන්නට මෙහෙමයි වුනේ අර එළුවටයි බල්ලටයි දෙන්නට සමගිය ඇති වුනේ අර කෑමත් එක්ක ගිහිල්ලානේ. ඒතර මේක රජතුමා හරියටම තේරුම් කරගන්න දක්ෂ නැහැ. එيشා තමයි අපෙන් අහන්නේ විසඳ ගන්න ඕනි නිසා කියලා. මොකද කලේ? ඔන්න මේ දැන් කිව්වට පස්සේ හතර දෙනා දැන් පස් දෙනා ඉන්නේ ඔක්කොම ඊට පස්සේ දැන් අනිත් හතර දෙනා නිකන් අඳුරු ගුහාවකට ගියා වගේ දැනුණා කියනවා. ඒ අයට. ඒ දැන් හිතා ගන්න බෑ මේකට කොහොමද උත්තර දෙන්නේ කියලාද. ඊට පස්සේ මොකද වුනේ පණ්ඩිතයන් වහන්සේ කල්පනා කළා. මේක දැන් මේ ඔක්කොම ඉදිරියේ මේකට උත්තර දෙන්න අමාරුයි. මේ පිරිසත් කෑකෝ ගහනවා මෙතන පිරිස රැස්සලා ඉන්න හින්දා මේ අමුතු විසිරිච්ච බවක් මෙතන තියෙනවා. ඒ නිසා මේක හිමීට කල්පනා කරන්න. ඒ නිසා දවසක් ඉල්ලව රජතුමාගේ. එහෙනම් හෙට දවසේ අපි එක දවසක් අපිට දෙන්න කිව්වා මේක කල්පනා කරන්න. කල්පනා කළා අපි උත්තර දෙන්නම්කෝ මේකට. ඊට පස්සේ ඔන්න මේ රජතුමා කැමති වුණා. ඉතින් මේ කියනවා රජතුමාට මේ මෙහෙමයි අපිට එක දවසක් ලබා දෙන්න කියනවා. මේ ගාථා දෙක කිව්වා කියන බෝසතාණන් වහන්සේලා රජතුමාට. කියන මේ මහජන රැස්වෙච්ච වෙලාවවලල මේ මහජන කෝලාහලයක් වගේ තියෙන මේ ඔක්කොම මේ කතා බහෙන් විසිරලා ඉන්න වෙලාවක මේ නොයෙක් සිතුවිලිවලට හිත යනවනේ. ඒවත් එක්ක. ඒතර මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න මේ සමත් වෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක්ට අමාරුයි මේ වගේ ලාවක උත්තර දෙන්න. ඒ නිසා මේ පණ්ඩිතය ඒකාග්‍ර චිත්තයෙන් කියන මේව කල්පනා කරන්නේ. රහසිගත විවේකයෙන් මේව කල්පනා කරලා තමයි කියන්න ඕනේ කියලා. එතකොට නිශ්චය වශයෙන්ම කියන්න පුළුවන් මේ කරුණ කියලා. ඒ නිසා අපිට දවසක් දෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ ඔන්න ඒකට අවස්ථාව දුන්නා. ඊට පස්සේ පින්වත්නි මේ රජතුමා මේ කතාව අහලා සතුටුුන්නේ නැහැ. දැන් ඒ වෙලාවේ උත්තර ලැබුණ නැති එකට සතුටක් ලැබුණ නැහැ රජතුමාට. ඊට පස්සේ මොකද කළේ? නොකියන්න වුන් පිටුවහල් කරනවා කෝවා කියලා තර්ජන කරා රජතුමා. අනිවාර්යෙන් කියන්න ඕන කිව්වේ නැත්තම් මේ තර්ජනය කරලා කිව්වා මේ යවනවා කියලා මේ නගරේ. ඊට පස්සේ මේ පණ්ඩිතයෝ සතර දෙනත් ප්‍රාසාදයෙන් එහෙම බැහැලා සේනක මොකද කළේ අන් අයට කිව්වා මේ විදිහට අනිත් අයට අනිත් තුන් දෙනාට. දරුවෙනි මේ රජ සූක්ෂම ප්‍රශ්නයක් අපෙන් ඇහුවේ. ඉතින් නොකියන්නේ නම් මහත් බියක් අපිට ඇති වෙන හේතුව අපි එලවනවා කිව්වන්නේ. නිසා උඹලා හොඳට බොජුන් වනදලා මේක විමසන්න පටන් ගන්නilla කියලා කිව්වා. ඉතින් ඒ පඬිතුරු ඒගොල්ලෝ නිව ගෙවල්ලට ගියා. ඉතින් අපගේ මහා පඬිතයන්ද මේ බෝධිසත්වයන් වහන්සේත් මොකද කළේ මේ කෙලින්ම ගියා උදුම්බරා දේවි ළඟට. ගිහිල්ලා අහනවා දේවීනි අද හෝ ඊයේ රජතුමා බොහෝ වෙලාවක් කොහෙද ගත කළේ කියලා ඇහුවා. ඉතින් පස්සේ කියනවා මලන්න මේ රජතුමා දික්ශාලාවේ ওই වාකවුලියෙන් බලබලා හිටියා කිව්වා සක්මන් කර කර. ඔන්න ඊට පස්සේ බෝසතාණන් වහන්සේ එතෙන්ද ගියා ගිහිල්ලා බැලුවා. බලනකොට පින්වත්නි ටිකක් විමසිල්ලෙන් බලනකොට අන්න එළුවයි මේ බල්ලයි දෙන්න එකට ඉන්න හොඳට සතුටින්. ඊට පස්සේ ඔන්න මේ බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තා. සම්පූර්ණ විස්තරي තේරුම් ගත්තා. එළුවයි බල්ලගේ මේ ඔක්කොම බැලුවා. එළුවයි බල්ලගේ හැසිරීම බලනකොට එළුවයි බල්ලයි දෙන්න මේ සමගි වෙලා තියෙන මේ කරුණට. ඉතින් දැන් නමුත් රජතුමා සම්පූර්ණ විස්තරي දන්නේ නැහැ මේකේ. රජතුමා මේ දෙන්න සමගියෙන් ඉන්න සම්පූර්ණයෙන් දැක්කා. මේ දෙන්න සමගියෙන් මේ අර කාලා බීලා ඒ ඉන්න වෙලාවේ තමයි මේ රජතුමා මේක දැක්කේ. ඉතින් නමුත් මේකට සම්පූර්ණ හේතුව දැන් බෝසතාණන් වහන්සේ හොයාගත්තා. එතන විමසිලි කරලා එදා ලොකු වෙලාවක් එතන හිටියා ඉඳලා අර දෙන්නගේ අර මේ කෑම ගේන විදිහ අරම බලා ඉඳලා සම්පූර්ණ හොයාගත්තා මේ අපේ මවසද පණ්ඩිතයා. ඊට පස්සේ මොකද කළේ? ඔන්න දැන් අරගොල්ලන්ට හිතාගන්න බෑ අර හතර දෙනාට. දැන් සේනක පුක්කුස දේවින්ද කාවින්ද කියන හතර දෙනා දැන් ඒගොල්ලන්ට කිසි දෙයක් වැටහෙන්නේ. ඊට පස්සේ මොකද කළේ? දැන් මේගොල්ලෝ කල්පනා කරා දැන් අපිට නම් මේක විසඳ ගන්න අමාරුයි. දැන් රජ සමීපිය අපි දැන් මේ හෙට අනිවාර්යෙන් අපි කියනවා කියලා දැන් පොරොන්දු වෙලා ආවේ. ඉතින් සිංහනාද කරලා ආය අපි කොහොම හරි හෙට දවසේ අපිට දවසක් දෙන්න අපි කියන්නම් කියලා දැන් අපි පොරොන්දුලානේ ආවේ දැන්. ඉතින් කිව්වේ නැත්තම් රජතුමා කිපෙනවා අපිත් එක්ක. ඉතින් මොනවා කරයිද දැන් නැහැ කිපිලා. ඉතින් ඒ නිසා අපි කොහොම හරි මේක හරිගස්ස ගන්න ඕනේ. ඊට පස්සේ දැන් හිතුවා මේ මාසද පණ්ඩිතයන් නම් මේකට මොනව හරි කරන්න ඇති කියලා ගියා ඔන්න සමීපයට හුළඟට ගියා. අපේ බෝසතාණන්ස ළඟට ගියා මේ හතර දෙනා. ගිහිල්ලා මේ බෝධිසත්වයන්ට කතා කරා. ඇහුවා කිම පණ්ඩිතේ ඔබ විසින් මේ ප්‍රශ්නය ගැන හිතුවද කියලා ඇහුවා. මේක ගැන හොයාගත්තද මේකට උත්තර කියලා ඇහුවා. ඊට පස්සේ
බෝධිසත්වයන් වහන්සේ කියනවා මං හිතන්න නැත්ත වෙන කවරෙද්ද හිතන්න කියලා ඇහුවා. මං හිතුවා කිව්වා. එහෙනම් අනේ අපටත් කියන්න කිව්වා. දැන් බලන්නකෝ. දැන් මාන මේ බෝධිසත්වයන් වහන්සේ තුළ තියෙන ගුණ සම්පatti මෙවෙන් තේරෙන පින්වත්නි. දැන් වෙන කෙනෙක් නම් තමන් අධිපති බව පෙන්වන්න ඕන කියලා මේගොල්ල ඉක්මවා මම මේගොල්ලන්ට වඩා ඉහලින් හිතන්න ඕන කියලා ඉන්න ඕන කියලා හිතුවා නම් කවදාවත් දැන් මේ පණ්ඩිතයන් වහන්සේ උපකාර කරන්නේ නැහැ. ඔන්න බලන්නකෝ. බෝධිසත්වයන්ගේ වෙනස අන්නේ එකයි. සාමාන්‍ය ලෝක මිනිසුන්ට වඩා. අද කාලේ අපි හිතමු මේ පණ්ඩිතෙක් ඉන්නවා කියලා මේ يعني කල්පනා කරලා කියන්න පුළුවන් කෙනෙක් සාමාන්‍ය ලෝකේ වෙන දැනුමකින් මේ වගේ නෙවෙයි. එතන මොකද කරන්නේ? එයා අරගොල්ලන්ට දෙන්නේ නැහැ එයාගේ දැනුම. එයා පල්ලිහැට යනවනේ එතකොට. එයා හිතන්නේ මං ලොක්කා වගේ වෙණී ඉන්න ඕනේ කියලානේ. එතන අනිත් අයට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පහත් අත්තරපත් කරන්න තමයි ඒගොල්ලෝ අරයා බලන්නේ. එයාගේ දැනුමින්. එහෙමනේ තියෙන්නේ. දැන් මනෝ මේ බෝධිසත්වයන් අන්සි ගුණ සම්පatti. දැන් මේ බෝධිසත්වයන් අන්ස ළඟට අසරෙනලා මේගොල්ලෝ ආවි දැන්. නමුත් මේගොල්ලෝ අර ඔක්කොම ඉදිරියේ රජතුමා ඉදිරියේ නමුත් බෝධිසත්වයන් වහන්සේටත් බැන බැන යන ඉන්නේ. ස්කීකි. ඊට පස්සේ නමුත් බලන්න බෝධිසත්වයන් වහන්සේ උපකාරයක් කියලා නාවට පස්සේ කියනවා අනේ අපටත් කියන්න පණ්ඩිතේ. ඊට පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ මෙහෙම හිතුවා කියන. ඉඳි මම මවුන්ට කිව්වේ නැත්තම් මේක. මෙතන වෙලා තියෙන දේ රජතුමාට ඉදිරිපත් කරන්න බැරි වුණොත් මේගොල්ලෝ රජතුමා මේ අය පිටුවහල් කරනවා දැන්. මොකද රජතුමා තර්ජනය කළාම කිව්වනේ මේ උත්තරයක් දුන්නේ නැත්නම් යවනවා කියලා. මේ වගේ පණ්ඩිතව නුවණ නැති අය තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා. ඒ නිසා එතකොට මේගොල්ලෝ පිටුවහල් කරන හැබැයි මම ශත්‍රු වෙනින් පුදනවා මම. මට මුතුමැණික් හම්බෙනවා මට. මේ බාලයෝ විනාශ වෙලා යනවා කියලා. මේගොල්ලන්ට නුවණ නැති හින්දා මේගොල්ලෝ වැඩක් නැහැ කියලා එළවනවා කියලා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ විනාශ නොවේවා. ඒ නිසා මම මේගොල්ලන්ට කියන්න ඕන මේගොල්ලෝ රැක ගන්න කියලා. අන්න බලන්න බෝධිසත්වයන් වහන්සේ ඒ තමන්ගේ ප්‍රඥාවෙන් අර දැනගත්ත දේ අර ඒගොල්ලෝ හැසිරෙන විදිය හොයලා දැනගත්ත දේ මේගොල්ලන්ට කිව්වා පින්වත්නි. රජු විසින් දැක්ක දේ පෙන්වන්න නැතුව කියන්න නැතුව බෝධිසත්වයන් වහන්සේ මොකද කළේ? ගාථා ටිකක් කියලා දුන්නා මේගොල්ලන්ට හදලා. ගාථා හතරක් ගොතලා ඒ එක එක්කෙනාට ගාථාව ගන්න කිව්වා. එහෙනම් හෙට රජතුමාට මේ උපස්ථාන ශාලාවට රැස් වෙලා මේ ගාථාව ගන්න කියන්න කිව්වා. ඔන්න උගන්නවා. ඊට පස්සේ මොකද කළේ? ඔන්න රජතුමා දැන් ඊළඟ දවසේ ගියා සීල දෙන රජතුමා තෙන්ද ගියා සීල දෙන රැස් වුණා දැන්. අන්න ඊට පස්සේ අහනවා සේනක ඔබ විසින් මේ ප්‍රශ්නේ තේරුම් ගත්තද කියලා ඇහුවා. ඉස්සෙල්ලාම සේනක කියන්නේ අහන්නේ යන්නේ වැඩිමාල් කෙනා එතන ඉන්නේ. අනේ මහරජතුමනි මන් දන්නේ නැත්තම් වෙන කවරෙද දන්නේ කිව්වා. එහෙනම් කියන්න කිව්වා. ඉතින් එහෙනම් දේවයන්ව සහගන්න කියලා අර අපේ බෝසතාණන් උගන්වපු ආකාරයටම ගාතාව කිව්වා පින්වත්. ඔන්න කියන රජ ඇමති පුතුණට එළුමස ප්‍රියමනාප වේ. රජවරුන්ට ඇමති පුතුන්ට එළුමස ප්‍රියමනාප වෙනවා කියන. ඔහු සුනක මස් කන්නේ කියන හැබැයි. බලු මස් කන්නේ කියන. එසේ නමුත් එළුවාගේ සුනකයාගේ මිත්‍ර භාවය වන්නේ. ඔන්න දැන් මේ රජතුමා දැකපු දේ මේගොල්ලෝ කිව්වනේ දැන් එළුවාගේ බල්ලගේ මිත්‍ර භාවයනේ දැන් එතන දැක්ක රජතුමා. ඔක කොහොම දුනේ කියලා නේ අහන්නේ මේ. දැන් ඔන්න ඒකට හරියන එක ගාතාව කිව්වා දැන් රජතුමාට. ඊට පස්සේ මොකද කළේ? මේ පුක්කුසකින් අහලා ඊට පස්සේ ඔන්න පුක්කුසකින් ඇහුවා දෙවෙනියට. සේනක පුක්කුස. ඊට පස්සේ පුක්කුසත් කිව්වා ඉතින් මමත් දන්නවා මටත් කියන්න පුළුවන් කියලා. ඔන්න මොකද කියලා අර එයාට කියලා දුන්නේ ගාතාව කිව්වා. ඒ ගාතාව තමයි අසුපිට ඇතිරීමේ සුවේ සලකා එළුවාගේ සම නසනවා කියනවා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ අස්වැයාගේ පිටේ දානවා කියන එළුවාගේ හැම. ඒ නිසා එළුවාගේ හැම කපලා ගන්නවා කියන අස්වැයාගේ පිටේ දාන්න. ඒක ප්‍රයෝජනයි කියනවා. නමුත් බල්ලාගේ හැම එසේ අතුරන්නේ නැහැ කියනවා. බල්ලාගේ හැම එහෙම ගන්න නැහැ කියනවා. නමුත් එහෙම වුණත් මේ බල්ලාගේ එළුවාගේ මිත්‍ර භාවය නම් වෙනවා කියනවා. කෙනේවා ගැලපෙන්නේ නැහැ නේ කෙනෙක්ට. නමුත් මේ බල්ලාගේ මේවා කිසි විදිහට ගැලපෙන්නේ නැහැ. බල්ලාගේ හැමයි මේ එළුවාගේ හැමයි ගැලපෙන්නේ නැහැ. එළුවාගේ හැම ගන්නවා අස්වැයාගේ පිටේ අතුරන්න. නමුත් බල්ලාගේ හැම ගන්න නැහැ. අතනත් එහෙම කන්නේ. නමුත් මේ එළුවගේ එළුවයි බල්ලා එකට එකතු වෙලා ඉන්නවා. මිත්‍ර භාවය නම් තියෙනවා. දැන් ඒකනේ මේ ඇහුවේ යන්නේ ඒක උත්තර දුන්නා. ඊට පස්සේ ඒකත් අනිත් අයට දැන් ඒ අර්ථය අප්‍රකටයි. දැන් රජතුමානි මේක දන්නේ. නමුත් රජතුමාට මේක පැහැදිලි. අනිත් අය උඩ බිම බලන් ඇති මේක කිව්වට පස්සේ. නමුත් රජතුමාට තේරුණා දැන් මේ රජතුමා හිතූපික තමයි කිව්වේ. ඊට පස්සේ ඔන්න මොකද කලේ? කාවින් දෙකින් ඇහුවා ඊළඟට. එයා කිව්වා මේ එළුවා ඇඹරී ගිය අං ඇත්තෙක්. නමුත් සුනකයාට අං නැහැ. එළුවා තනකොළ කන්නේ බල්ලා මස් කන්නේ. එහෙම වුණත් එළුවාගේ සුනකයාගේ මිත්‍ර භාවය නම් තියෙනවා කියනවා. ඒගොල්ල දෙවිදියක දේවල් මේ දෙවිදියකට ඉන්නේ කියන්නේ එළුවට අං තියෙන බල්ලට අං නැහැ. ඒතර ගැලපෙන්නේ නැහනේ. එළුවා තනකොළ කන්නේ බල්ලා මස් කන්නේ. දෙවිදි ආහාර දෙවර්ගයක් ගන්නෙ. නමුත් ඒ දෙන්නගේ මිත්‍රකම තියෙනවා. මිත්‍ර භාවය තියෙනවා. ඉතින් ඔන්න දැන් මේගොල්ලෝ මේ දැනගත්තා කියලා මේ දේවින්දකින් ඇහුවා දැන් තුන්දෙනාම කිව්වනේ. ඔන්න දේවින්ද කියන ඊට පස්සේ පින්වත්නි එළුවා තනකොළ කනවා බල්ලා තනකොළ කන්නේ නැහැ. බල්ලා සාවුන් බලනුන් ආදී කනවා. එහෙම වුණත් එළුවයි බල්ලයි මිත්‍ර භාවයෙන් ඉන්නවා.
ඔන්න බලන්න එයත් කිව්. හරි ඊට පස්සේ ඔන්න හතර දෙනාම දැන් හරි ගාථා හතර. ඊට පස්සේ ඔන්න අපේ බෝසතාණන්ස්නේ අන්තිමට වෙන්නේ පොලිමේ ඉඳගෙන ඉන්න. ඊට පස්සේ ඇහුවා මේ දරුව ඔබ මොකද්ද මේකට කියන්නේ කියලා. ඔබට පුළුවන්ද කියලා අහන මේක කියන්න. මහරජතුමනි, අවේචි මහා නරකයේ පටන් බවාග්‍රිතෙක් මාහැර වෙන කවරෙක් නම් මේ වගේ දේවල් දන්නවද කියලා ඇහුවා. බලන්න බොරුවට කියනෝනේ උන්නාස ඇත්තනේ කතා. උන්නාසේ මේ සියල්ල දන්නවනේ මේ ඔක්කොම. මේ එච්චර මහා ප්‍රඥාව පින්වන්නේ බෝසත් කාලේ. එහෙනම් කියන්නකෝ පණ්ඩිතේනි. ඔන්න කියනවා මහරජතුමනි අසන්න කියලා මේ විදිහට ඔන්න ගාථා දෙකක් කිව්වා. කියනවා මේ සිව්පා ඇති අටකුරින්නුත් එළුවා මස් ගෙනෙන වේලෙහි නොපෙනේ සිට බල්ලාට මස් ගෙනේ. බල්ලා එළුවාට තනකොළ ගෙනේ. ප්‍රාසාදයේ මතුමහලේ සිටි වේදේහ රජු ඔවුනොවුන් ආහාර හුවමාරු කරනවා දුටුවේ වන. ආහාර හුවමාරු කරනවා දැක්ක කිව්වා. රජතෙමේ බල්ලාගේ තෙළුවාගේ මිත්‍ර භාවය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක්ක කියනවා. ඔන්න බලන්න. රජතුමා මේ දැක්කේ මොකද්ද? දැන් මුල් ගාතාවෙන් කිව්වේ මේ සිව්පා ඇති අටකුරින් යුතු. ඒ කියන්නේ කුර අටක් තියෙන එළුවා මස් අරගෙන එනවා නොපෙනී ඉඳලා. ඒ කියන්නේ මස් ගේනවා පේන්නේ නැති ඉන්න කාටවත් ගෙනල්ලා අතන තියෙනවා. බල්ලා මොකද කරන්නේ? බල්ලාට ගෙනල්ලා දෙනවා කාටවත් පේන්නේ නැති ඉන්න. දැන් කාටවත් සැකේකුත් නැහැ බලන්නෙත් නැහැ. එළුවා ඉන්නකොට සැක කරන්නේ නැහැ නේ. ගෙනියයි කියලා. ඇයි දැන් එළුවා මස් ගේන්න ගේනවා කියලා විශ්වාස කරන්නේ? නමුත් මස් අරන් එනවා කියන එළුවා ගිහිල්ලා. අරන් ඇවිල්ලා බල්ලාට දෙනවා කියන. බල්ලා මොකද කරන්නේ? අර තනකොළ තියෙන තැන ගිහිල්ලා තනකොළ මිටියක් ගෙනල්ලා එළුවට දෙනවා කියන. දැන් ඕනක තමයි යාළුකමට හේතුව. ඉතින් රජතුමා ඇත්තටම මේක දැනගෙන නෑ. දැන් සම්පූර්ණ රජතුමා දැනගත්ත කිව්වට රජතුමා දැනගත්තේ මේ දෙන්න මේ හුවමාරු කරලා මේ කියන්නේ මේ දෙන්න මේ කනවා දැක්කා. කාලා මේ සතුටින් මිත්‍රභාවයෙන් ඉන්න දැක්කා. මේක තමයි රජතුමා දැක්කේ. අරව පේන්නේ නෑ රජතුමාට. ඉතින් රජතුමා මොකද කළේ? මේ මතු මහලේ ඉඳලා මේ ඔවුනොවුන් මේ ආහාර හුවමාරු කරගන්නවා දැකලා මේ විදිහට කනවා දැකලා මේ බල්ලගේ එළුවගේ මේ මිත්‍රභාවය හරියටම දැනගත්තා කියනවා. ඊට පස්සේ ඒක තමයි මේ ඇහුවේ රජතුමා. කාටවත් කියන්නේ නැතුව ඇහුවේ. ඊට පස්සේ මේක හරියටම කිව්වා කුමාරයා. බලන්නකො පුදුම නුවණන්නේ. ඊට පස්සේ පින්වත්නි රජතුමා අන්නයත් බෝධිසත්වයන් නිසා මේ ප්‍රශ්නේ දැනගත්තා කියලා දැනගෙන හිටියේ නෑ පින්වත්නි. මේ පස් දෙනාම තමන්ගේ ප්‍රඥාවෙන් තමයි මේක දැනගත්තේ කියලා රජතුමා සතුටටපත් වෙලා ගාතාවක් කිව්වා. නුවණැත්තෝ ගැඹුරු බවට ගිය සියුම් අර්ථ දැනගෙන සුභාසිතයෙන් වචන පවසනවා. මෙබඳු පඬිවරයෝ යම්බඳු මාගේ මේ රාජ්‍යයේ ඉන්නවනම් මට ඒකාන්තයෙන්ම ඒක මහත් ලාභයක් කියලා රජතුමා දැන් සතුටින් මේ ගාතාවක් කිව්වා. ඊට පස්සේ පින්වත්නි ඔවුන්ට සතුටින් සතුටු ආකාරයේ දැනගෙන මේ සියලු දෙනාම මේ ගාතාවන් පැවසුවා කියනවා. රජතුමා දැන් ඒගොල්ලන්ට ඔන්න දැන් තෑගි දෙන්න සූදානම් වුණා. ඊට පස්සේ විශේෂයෙන් පින්වත්නි මේ ඒ අයට දුන්න කියන මේ පඬිතුත් ඔබට මම දැන් ඔබ සුභාසිතයක්මයි මේ කිව්වේ ඇත්තක් කිව්වේ. ඒ නිසා මේ ඔබ සියලු දෙනාට මම තෑගි දෙනවා කියලා රජතුමා මේ ගාතාවේ මෙහෙම කියනවා. වෙළමුන් යදු රියක්ද ශස්ත්‍රියකු ගමක්ද බැගින් මම ඔයාලට දෙනවා කියනවා. ඔන්න බලන්න එතකොට වෙළමුන් යදපු රතේකුයි ශස්ත්‍රියක ගම ගානේ දුන්නා මේ පස් දෙනාටම. ඔන්න බලන්න මේකට සතුටු වෙලා. හරි පුදුමයි. ඉතින් පින්වත්නි මෙතන ඇත්තටම වෙච්ච බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් තමයි ඒගොල්ලෝ සුවපත් වුනේ. දැන් බලන්න ඒකයි මං කිව්ව ගුණ සම්පatti කියලා. ඒ කියන්නේ තමන්ගේ ඒ නුවණ යොදවලා තියෙන අනිත් අයගේ යහපත පිණිසයි. ඒ නුවණ තව කෙනෙක්ට අයහපත පිණිස යොදවන්නේ. ඒක තමයි මහා බෝධිසත්වයන් වහන්සේලාගේ තියෙන ඒ ගුණේ පින්වත්නි. ඒක තමයි ගුණ පුරනවා කියන්නේ, කුසල් දියුණු කරනවා කියන්නේ. ඉතින් ඒක හරි පුදුමයි පින්වත්නි. මේ බෝසතාණන් වහන්සේලාගේ ජීවිත ගැන ඒකයි අහන්න ඕන අපි හිත පහදව ගන්න. මේවා හරි පුදුමයි. තනිකරම ගුණ සම්පත්තියක් තියෙන්නේ, කුසල් තියෙන්නේ මේ වගේ. තමාටත් අනුන්ටත් යහපත පිණිසමයි බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්නේ පින්වත්නි. ඒක හොඳටම පැහැදිලි අපිට මේ සිදුවීම් වලින්. ඉතින් ඊට පස්සේ මොකද වුනේ පින්වත්නි? මේ උදුම්බරා දේවිය මේ දැනගත්තා කියන මේ පඬිතයන් නිසා තමයි මේගොල්ලෝ සියල්ලම මේ දැනගත්තේ කියලා අනිත් පඬිතයොත්. නමුත් රජතුමා මොකද කළේ? මේක දැනගන්න නැතුව කොහමාරි උදුම්බරා දේවිය දැනගත්තා මේක. ඊට පස්සේ මොකද කළේ? මේ රජතුමාට කියනවා. ඒ කියන්නේ මගේ අනේ මගේ මේ බාල මල්ලිට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනි. මොකද මේ මගේ මල්ලි නිසා, මේ මවසත පඬිතයන් වහන්සේ නිසා තමයි මේගොල්ලෝ ඔක්කොම බේරුණේ. ඊපස්සේ කියනවා රජතුමාට, කියනවා රජතුමා සමීපට කියලා, දේවයිනි ඔබට කවුරු විසින් ප්‍රශ්නේ කියන ලද්දේද? සොඳුර පඬිතයන් පස් දෙනා විසින්ම මේකට උත්තර දුන්නා කියනවා. ඊට පස්සේ කියන සතර දෙනා මේ ප්‍රශ්නේ පඬිතයන් නිසා දැනගත්තා කියනවා. අර හතර දෙනා සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද කියන හතර දෙනා දැනගත්තේ අපේ මේ පඬිතයන් නිසා කියන මේ මවසත පඬිතයන් නිසා කියනවා. සොඳුර මම දන්නේ නැහැ කියන එහෙම එකක්. මහරජ ඔබතුමන් කුමක් දන්නේද? පඬිති වනාහි මේ මෝඩයන් නොනසිත්වා
අපේ පණ්ඩිතයන් කොහොමද හිතේ මේ මෝඩයන් විනාශ නොවේවා. ඇයි දැන් යවනවා කිව්වනේ මේ නගරෙන් මේකට උත්තර දෙන්න බැරිවුණොත්. ඉතින් එහෙම හිතලා මේ අනේ මේගොල්ලෝ බේරගන්න ඕන හින්දා මේ ප්‍රශ්න උගන්වව කියන රජතුමා මේ පණ්ඩිතයන් අනිත් අයට රජතුමාට කිව්වා මෙහෙම. ඉතින් ඔබතුමා නමුත් සියල්ලන්ට එකම විදිහට සැලකිලි දක්වවා. විශේෂත්වයක් නැහැනේ බෝධිසත්වයන්ට අපේ. කියන්නේ බමසත පණ්ඩිතයන්ට විශේෂත්වයක් නැහැනේ. මේක නම් හොඳ දෙයක් නෙවෙයි කිව්වා. ඒ නිසා පණ්ඩිතයන්ට විශේෂ සැලකිල්ලක් අපි කරන්න ඕනේ කිව්වා. බලන්න මේ උදුම්බරා දේවිය ඔච්චර ඒ පැහැදිලාද කියන මේ කුමාරයා කියන එක අපි ඉන්වන්ත කෙනෙක්නේ උදුම්බරා දේවිය කියන්නේ. ඊට පස්සේ රජතුමා මොකද කළේ? ඔවුන්නේ පණ්ඩිතයන්ගෙන් ඒක දැනගත්තේ බව හිතලා මොකද කළේ? පණ්ඩිතයන් එහෙම එකක් කිව්වේ බවතේ අඟවන්නේ නැතුව පණ්ඩිතයන් නෙවෙයි කිව්වේ, දැන් උදුම්බරා දේවිනි කිව්වේ. ඒගොල්ලන්ට මුකුත් කියන්නේ නැතුව මොකද කළේ? අතිරේක ලාභ සත්කාර දෙන්න කැමති වුණා. හැබැයි මෙහෙම හිතුවා, මාගේ පුත්‍රයාගෙන් එක ප්‍රශ්නයක් අහලා ඒක දැනගත්තට පස්සේ මං සත්කාර කරන්න ඕන කියලා හිතුවා. එකපාරම දැන් දෙන්න යන්නේ නැතුව ඇයිතුමත් කල්පනා කරනවා. ඉතින් එහෙම අහලා ඒ ප්‍රශ්නේ අහලා ඉවරලා ඒකෙන් පස්සේ මම මේක ලබා දෙනවා කියලා, මේ සත්කාර කරනවා, මේ කුමාරයාට වැඩිපුර සත්කාරයක් මම ලබා දෙනවා කියලා රජතුමා තීරණය කළා. ඊට පස්සේ මොකද සිරිමන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. සිරිමන්ද ප්‍රශ්නය කියලා තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ විමසාව. ඉතින් එතනදී හරි ලස්සන විස්තරයක් තියෙන පින්වන්ත ඉදිරියට. ඒකේ තියෙන්නේ තනිකරම බෝධිසත්වයන් වහන්සේ අර සේනකයි අතර සංවාදයක් තියෙන්නේ. ඒකට සිරිමන්ද ප්‍රශ්නය කියලා කියන්නේ. ඉතින් රජතුමා තමයි මේක ලෑස්ති කරේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් ඒ සේනකයි අපේ බෝධිසත්වයන් වහන්සේ අතර මේ ඒ කියන්නේ ප්‍රශ්න එයා කියනවා වෙන අදහස් ඉදිරිපත් කරන. ඊට පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඊට අනුරූපව අදහස් ඉදිරිපත් කරනවා. මේක ඒක තමයි ඉදිරියට තියෙන්නේ. ඉතින් ඒක අපිට ඊළඟ වැඩසටහනේදී අහන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි මේ බෝධිසත්වයන් වහන්සේ ඊටාම මනාවකට නුවණින් යුතුව ඒ අඳුනාගෙන රජතුමා විමසපු ප්‍රශ්න සම්පූර්ණයෙන්ම පිළිතුරු දුන්න ඒවට. ඉතින් දීලා ඒ රජතුමා සතුටු කරලා සියලු දෙනාම බොහෝ සතුටටපත් වුණ මේ ප්‍රශ්න විසඳීම අහලා බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාවම මතු වෙලාවා. රජතුමා අන්තිමටම දැනගත්ත බෝධිසත්වයන් වහන්සේ තමයි මේ සියලු දේම විසඳවුවේ කියලා ගාථා හදලා. ඉතින් ඒ නිසා මහා ප්‍රඥාවක් බෝධිසත්වයන් වහන්සේ තුළ තියෙනවා කියලා පැහැදීමක් හටගත්තා. ඉතින් ඊට පස්සේ දැන් විශේෂ සැලකිලි දෙන්න කිව්වට පස්සේ නෑ මේ උදුම්බරා දේවි, අපි තවමත් මේ ඉදිරියට මේ අපේ කුමාරයාගේ නුවණ ඉදිරියට විමසලා ඊට පස්සේ අපි සත්කාර කරමු කියලා මේ ඊළඟ රජතුමා බෝධිසත්වයන් වහන්සේගේ නුවණ විමසන්න ඊළඟ සිරිමන්ද ප්‍රශ්නය කියලා ඊළඟ කොටස ඉදිරියට තියෙනවා පින්වත්නි. ඒක ඊළඟ දවසේ අපි ඉගෙන ගමු. ඉතින් අද දවසේ අපි පින්වත්නි මේ විදිහට උන්වහන්සේගේ උතුම් ප්‍රඥා මහිමයෙන් ඒ හෙළිදරව් කරන ලද ඒ වගේම සියලු දෙනාට යහපත පිණිසේ ප්‍රශ්න විසඳවුවා. ඉතින් මේ ආකාරයෙන් උන්වහන්සේ සිදු කරන ලද ඒ උතුම් ඒ ප්‍රශ්න විසඳීම් ආදියෙන් උන්වහන්සේගේ ප්‍රඥාව ඉස්මතු වුණා. ඉතින් අපිත් මේ ගැන හිත පහදවාගෙන අපිටත් උන්වහන්සේගේ සරණම ලබාගෙන උන්වහන්සේගේ සසුනේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ ඇසුවා උතුම් දහම් කරුණු අපි හැම දෙනාට මේ කාන්තයෙන්ම හේතුපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මීර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් පින් රැස් කරගත්තේ නිල්පනාගොඩ පදිංචි පින්වත් පීජී ගාමිණී මහතා සහ පීජී ප්‍රදීප් කුමාර මහතා ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා ජූනි 28 දිනට මිය පරලොව ගොස් වසරක් සපිරෙන කේම් සීලවති මෑණියන්ට මේ උතුම් ධර්ම දානමය පින් අනුමෝදන් වේවා කියලා. ඉතින් ඒ අරමුණ මුල් කරගෙන ඒ පින් උතුම් විසින් සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි පළමුව දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදේලෝවාසි දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සුමන සමන් දෙවියන් ඇතුළු පොළොවාසි දෙවියන්ටත් මේ පින්කමට ඒ දායකත්වයේ දැරූ ඒ පින් උතුම්ගේ පවුල්වල සියලු දෙනා ඉෂ්ටකාමී දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදංග සියලු දෙවියෝ දිවි අසේ සිරින් වැඩෙත්තා. සියලු දෙවියන්ගේ ධාර්මික උපකාර ආරස්සාව රැකවරණ ඒ පින්වත් පීජී ගාමිණී මහතාට, පීජී ප්‍රදීප් කුමාර මහතාට, ඒ වගේම පවුලේ සියලු දෙනාටත් උතුම් යහපතේ හැසිරෙන්න සලසත්වා. සියලු දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේ මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වල් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවේ
දීර්ඝායස සම්පත්තිය සැලසෙත්වා. එවගේම මහමෙවුනාවාසී රටලෝකවාසී ගෞතම සසුනේ පිළියෙත් පුරන සංඝරුවනට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. ඒ පින් උතුම් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේම උතුම් ධර්මාවබෝධය ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේ මේ රැස්කර ගත සියලූම පුණ්‍ය ධර්මයන් ජූනි 28 දිනට මිය පරලොගොස් වසරක් සපිරෙන කේම් සීලවති මෑණියන්ට මේ සියලු ධර්ම දානමේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ මහත්මියගේ පරලොව ජීවිතය සැපේට පත්වෙත්වා, සුවපත්වෙත්වා, සංසාර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය පීජී විලියම් අප්පුහාමි සීයාට, බීජී ගුණේන්ද්‍ර හාමි අත්තම්මාට, කේම් බන්දුසේන මාමාට, JR ටිකිරි බණ්ඩා පියාණන්ට, JR බිසෝමැණිකේ මෑණියන්ට, JR හේරත් බණ්ඩා සහෝදරයාට, විජේන්ද්‍ර ඈපා සෙනවිරත්න පියාණන්ට, විමලාවති මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. මේ පින්කමට නොඑක් ආකාරයෙන් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මියගිය සියලු ඥාති වර්ගයාටත් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලොව සැපයට පත්වෙත්වා, සුවපත්වෙත්වා, සංසාර දුකින් නිදහස් වීම පිණිසත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේ මේ රැස්කරගත සියලු පුණ්‍ය ධර්මයන් අද දින උතුම් ධර්ම දානමේ පින්කමේ මූලිකත්වයේ දරන නිල්පනාගොඩ පදිංචි පින්වත් පීජී ගාමිණී මහතාටත්, පීජී ප්‍රදීප් කුමාර මහතාටත්, එවගේ මේ පවුලේ පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාය සම්පත්තිය සැලසෙත්වා. පින්වතුන් කරන්නා වූ ඒ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, එවගේම පවුලේ දූ දරුවන් ඇතනම් අධ්‍යාපන කටයුතුත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම මේ පීජී හේමලතා උපාසිකා මහතාවටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ පින් උපකාර වෙත්වා. මේ පින්කමට නන් අයරින් උපකාර කළ එම පවුලල සියලු දෙනාටත් අනුමෝදන්ව හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ මේ මනුස්ස ජීවිතයේ තව තවත් පින් කරගන්නට කල්යාණ මිතුරන්ගේ ඇසුරම සැලසෙත්වා. මේ මනුස්ස ජීවිතය යහපත් වේවා, පරලොව සුගති ගාමී වේවා, උතුම් ගෞතම සසුනේ සනාතන පිළිසරණ ලබන්න මේ රැස්කරගත් උදාර පුණ්‍ය ධර්මයන් හැම දෙනාට එක ලෙස හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවගේ මේ සියලු පුණ්‍ය ධර්මයන් සද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත්, ලක්කිරිගුවන්විදුලියේ සද්ධා රූපවාහිනී සේවා කරන හැම දෙනාටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් අනුමෝදන්ව ඒ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු ඒ පින් කටයුතු සුවසේ කරගෙන ගෞතම බුදු සසුනේ සනාතන පිළිසරණ ලබන්නත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර.